Google Maps අපිට කොහේ හරි යන්න ඕනේ වුණාම ඒ අදාළ තැනට යන්න පාර කියන්නේ මේ Google Maps. ජපානයට ආව මුල් කාලෙදී අපි ගොඩක් දෙනෙක් කොහේ හරි යන්න ඕනේ වුණාම ඒ තැන ළඟයි නම් එක්කෝ පයින් යනවා. එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවය තමයි භාවිතා කරන්නේ. ඉතින් කාලයක් ගිහිල්ලා වාහනයක් ගත්තට පස්සේ අපිට පුළුවන් වාහනේ යන්න. මේ කාට වුණත් Google Maps ගොඩක් උදව් වෙනවා පාර හොයාගන්න. Google Map එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට පේනවා උඩින්ම search here කියලා search bar එකක්. ඉතින් මෙතන ඔයාට ඕන තැනක් search කළාට පස්සේ ඔයාට ඒකේ විස්තර ටික මේ විදිහට බලන්න පුළුවන්. මම Tokyo Tower එක තමයි search කළේ. ඔයා දැන් ඉන්න තැන ඉඳලා එතෙන්ට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා මේකේ පෙන්නනවා. ඒ වගේම photos, ticket, ඒ වගේම මේකේ website එක, ඒ වගේම ඕපන් කරලා තියෙන වෙලාවල් මේ සියලුම දේවල් ඔයාට මෙතනදී බලන්න පුළුවන්. directions වලින් ඔයාට Tokyo Tower එකට යන විදිහ බලන්න පුළුවන්. ඔයාට උඩින්ම පේනවා your location කියලා. ඒ කියන්නේ මම දැන් ඉන්න තැන. ඒ වගේම Tokyo Tower කියලා මම යන්න ඕනේ කියලා ටයිප් කරපු තැනක් තියෙනවා. මේ වෙලාවේ මම Tokyo වලට ටිකක් දුරින් ඉන්නේ. ඒ නිසා අපි ළඟ තැනක් දාලා මුලින්ම බලමු කොහොමද යන්නේ කියලා. Tokyo Tower කියන තැනට පහලින් ඔයාට පේනවා කාර් එකක්, ඒ වගේම ට්‍රේන් එකක්, ඇවිදිනවා වගේ එකක්, බයික් එකක්, ටැක්සි එකකට කතා කරනවා වගේ මෙන්න මේ වගේ ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා. මේවා මාරු කරලා ඔයාට පුළුවන් ඔයා යන්නේ කොහොමද කියලා ඔප්ෂන් එකක් තෝරගන්න. මුලින්ම ජපානයට ඇවිල්ලා ජපානයට හුරු වෙන ගමන් ඉන්න තමන්ගේ වැඩ ටික තනියම කරගන්න උත්සාහ කරන ඔයා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඒ නිසා මම ට්‍රේන් එකේ යන විදිය ගැන කතා කරන්න. ඉතින් මේ විදිහට අපි දැන් ඉන්න තැන හරි අපි මේ ගමන පටන් ගන්න තැන හරි එකතු කරලා ඒ වගේම අපිට යන්න ඕන තැනත් අපි සර්ච් කරලා මේ ට්‍රේන් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා අපිට මේ තැනට යන්න පුළුවන් රූට්ස් මොනවද කියලා. මෙතනම තමයි බස් සම්බන්ධ ඒවා පෙන්නන්නේ. එතකොට ට්‍රේන් එකක් වුණත් බස් එකක් වුණත් මොකක් වුණත් ප්‍රයිස් එක ගාන පෙන්නනවා. ඒ නිසා ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන රූට් එක තෝරගන්න ඔයාට හරිම ලේසි. මෙතන පේන ලීව් කියන තැනට ගියාට පස්සේ ඔයාට ඒ අදාළ තැනට යන්න ඕන දවස, ඒ වගේම යන්න ඕන වෙලාව, නැත්නම් ගෙදරින් පිටත් වෙන්න ඕන වෙලාව, එහෙම නැත්නම් ලාස්ට් ට්‍රිප් එක මොකද්ද, මේ දේවල් ටික වෙනම සෙටින්ග්ස් වලින් හදලා සර්ච් කරන්න පුළුවන්. මේ වගේ අපි කොහේ හරි යනකොට අපිට එක ට්‍රේන් එකේ හරි එක බස් එකේ හරි යන්න පුළුවන් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම නොරි කය වෙලා යන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ ට්‍රේන් කිහිපයකින් මාරු වෙලා යන්න වෙන අවස්ථා. එහෙම නැත්නම් ට්‍රේන් එකකින් බස් එකකට මෙන්න මේ විදිහට මාරු වෙලා යන්න වෙන අවස්ථා තියෙනවා. කොහොම යන්න වුණත් බය වෙන්න දෙයක් නැහැ. මොකද හැම එකකම විස්තර මේකේ තියෙනවා. අපි එකක් බලමු. ෂිනගාව ස්ටේෂන් එකෙන් 10:20ට අපිට ට්‍රේන් එකක් තියෙනවා. ලයින් එකේ පාට ඔයාට පේනවා යමනතේ ලයින් එක කොළපාටයි. ඒ වගේම ලංකාවේදී ඔයාට මතකයිද මහනුවර බලආදාවණය වෙන දුම්රිය. මේ විදිහට කියනවනේ. ඒ වගේම ජපානෙත් තියෙනවා. ටෝකියෝ උේනෝ කියලා මෙතන පෙන්නලා තියෙනවා. ඒ වගේම ඔයා ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ප්ලැට්ෆෝම් එක 1. දැක්කා නේද? එතනම තියෙනවා ලෝකල් කියලා. ඒ කියන්නේ කකුයකි දේශා. හැම ස්ටේෂන් එකකම නවත්තන ට්‍රේන් එකක් තමයි මේක. ඒ වගේම ඊට පහලින් තියෙනවා ඔයාට ඉක්මනට පිට වෙන්න නම් ඔයා නගින්න ඕනේ කෝච්චි පෙට්ටිය මොකද්ද කියලා. ෂිනගාව වලින් නැගලා තව ස්ටේෂන් කීයකට පස්සේද ඔයා හමමත්සු චෝ වලින් බහින්න ඕනේ කියලාත් මේකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඊට පස්සේ විශේෂම දේ තමයි හමමත්සු චෝ වලින් ඔයා එක්සිට් වෙන්න ඕනේ මොන එක්සිට් එකෙන්ද කියලා හරියටම බලා ගන්න ඕනේ. මේ ඔක්කොම හරියට කළත් ඉස්සර මට මේ එක්සිට් එක වැරදිච්ච අවස්ථා තියෙනවා. එතකොට හරිම ලේසියෙන් අපිට යන්න පුළුවන් ගමන ගොඩක් දුරක් ඇවිදගෙන ගිහිල්ලා යන්න වෙනවා. අන්න ඒ නිසා එක්සිට් එක නම් වරද්ද ගන්න එපා. ඔයා නොරිකය වෙද්දී එහෙම ඔයාට ඇවිදගෙන යන්න වෙනවනේ, තව ප්ලැට්ෆෝම් එකකට ලයින් එකකට යන්න වෙනවනේ. අන්න එතකොට ඒ යන විදිහත් මේකේ පෙන්නනවා. හැබැයි සමහර වෙලාවට සෙනග ගොඩාක් හිටියොත් මේක වැඩ කරන්නේ නැති අවස්ථාත් තියෙනවා. මේ පේන ඩොට් ලයින් එකේ තමයි ඔයාට ඇවිදන් යන්න තියෙන්නේ. ඉතින් එහෙනම් යන එන හැම තැනකම පරිස්සමෙන් ගිහිලා එන්න. මේ වගේ තව වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න, තව කෙනෙකුට බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා.